ආයුබෝවන් බුදුදහමේ අනාගත පැවැත්ම වෙනුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුන්කල් බලලා කරපු ධර්ම වික්‍රමයක ප්‍රතිඵලයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ අපි අමු මුලින්ම සමීප රූපයකට බෞද්ධයාගේ අක්කතම වන ධම්මපදය පළවෙනි වතාවට තමයි සියලුම ඉතිහාස කතාවන් සහිතව ඒ වගේම සියලුම වචනවල තේරුම් වල විශේෂ විස්තර සහිතව පරිවර්තනය කරන්නට අවස්ථාව ලැබුණේ ෆ්‍රාන්ස් භාෂාවට ඒක අපිලද ලොකුම ජයග්‍රහණයක් හැටියට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ඉස්ලාමීය භක්තිකයන්ට කුරානයේ ක්‍රිස්තියානි බැතිමතුන්ට බයිබලයේ ඒ වගේ බෞද්ධ අපිට නමස්කාර පූර්වකව පරිහරණය කරන්න පුළුවන් ඉතාම වටිනා ග්‍රන්ථයක් තමයි ධම්මපදය. මේ ලබාගත හැකි ජීවිතාවබෝධය අති විශාලයි. ප්‍රචාර තුලින් ප්‍රථමයෙන්ම මෙවැනි අර්ථාන්විත කටයුත්තක් සමග ඔබ හමුවට පැමිණෙන්න ලැබීම ගැන අපි බොහොමත්ම සතුටුයි. වහන්සේ සිසුපොත් කරානම් ප්‍රංශ භාෂාවෙන් විවිධාකාරයෙන් ඒ සියලුම ග්‍රන්ථවලට වඩා වටිනවා. මේ අද මේ මොහොත තුළ අපට පරිත්‍යාග කළ ධම්මපදයේ ප්‍රංශ පරිවර්තනය. මම මේ සිටින්නේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පුස්තකාලය තුළ. මේ පුස්තකාලයේ තියෙන අපේන්ද්‍රත්න ස්වාමීන් වහන්සේ විසින් ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරපු විශාල පොත් ප්‍රමාණයක්. ඒ වගේම ප්‍රංශ භාෂාවෙන් පරිවර්තනය කරවපු පොත් මෙතන තියෙනවා. මේ ඔබ දකින්නේ එම පොත් කීපයක්. ඉතින් මේ ධම්මපදය ගැන මා යමක් කියන්න ඕන. අවුරුදු 7ක් 8ක් පමණ අපි මේ ධම්මපදය ප්‍රංශ භාෂාවෙන් ඉදිරිපත් කරන්නට වැඩ කළා. නමුත් पूर्ण काल विशेष මේ නිර්මාණ තරම් දුකින් වෙන කිසිම නිර්මාණයක් නැහැ. ධර්ම රසය සහ විවිධ ජීවිත රසය ක්‍රීච. බෞද්ධ මිනිස්සු හැටියට පරලොව ගැන අපි හිතනවා. ඒ අනුව පරලොවට උණ කරන කරුණු නොකළ යුතු කරුණු ඒ සඳහා පරලොවදී පරලොව යෑමේදී අපි නොකළ යුතු කරුණු සහ අපි කළ යුතු කරුණු මේ පොතේ අඩංගු වෙලා තියෙනවා. ඒ සමගම නිවන් සැප ලබා ගැනීම සඳහා උපදේශු මේ පොතේ අඩංගු වෙලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ පොත ප්‍රංශ භාෂාවෙන් දැන් ලියවිලා තියෙන අපේ හාමුදුරුවන්ගෙන් මේ පොත අපේ දරුවෝ අතර දෙන්න ඕනේ. අපි දන්න කියන ප්‍රංශය අතර දෙන්න ඕනේ මේ. අපේ ශ්‍රී ලාංකික දරුවන්ට සිංහල හොඳට කියවන්න බැරි අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන කෘතියක් හැටියට සලකලා ධම්මපදය අපි මේ විදිහට සකස් කළේ. ඉතින් අපි මෙවැනි බරපතල කාර්යභාරයක් සිදුවිය යුත්තේ රාජ්‍ය අනුග්‍රහයෙන් කියලා ඔබට හිතෙනවා ඇති. මටත් එහෙම හිතෙනවා. නමුත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. එම නිසාම තමයි Tamanට පුළුවන් ප්‍රමාණයෙන් ප්‍රංශයේ ගරු සංඝනායක පූජ්‍ය පරවහැර චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ තම හිතවතුන් සමග පුරා වසර 8ක් තිස්සේ මෙම පොත සමග මේ විදිය විශාල කාර්යභාරයක් ඉටු කරමින් මෙය සමාජ පොසොන් පොහෝ දින ප්‍රංශ බසට පෙරලිලා බෞද්ධයන් අතරට එහෙමත් නැත්නම් බුදුදහම සොයා එන්නන් අතරට පත් වෙන්නේ. ඉතින් එම කටයුත්ත ප්‍රචාර තුලින් ප්‍රචාරය කරන්න ලැබීම මම හිතනවා ප්‍රචාර කරන අපිට ඉතාම සතුටට කාරණයක් ලැබුණේ. ඉතින් ප්‍රංශ ජාතිකයන්ට මේ පොත ඉතාමත් වැදගත් පොතක්. ඒ අය බෙහෙවින්ම
ඇලුම් කරන පොතක් හැටියට මේ පොත මේ වෙනකොට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි ශ්‍රී ලාංකික ජනතාව තුලට මේ පොත ගෙන යාම සඳහා ප්‍රංශයෙන් ඉගෙනගත්ත ප්‍රංශයේ ඉපදිච්ච දූ දරුවන්ට බුදුදහම පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට ඒ වගේම බුද්ධ දේශනාව හැටියට විශේෂයෙන් කුද්දක නිකායේ ධම්මපද පාළියට අයිති කොටසේ ඒ ඉතාමත්ම විශිෂ්ට පරිවර්තනයක් කරමින් මේ පොත එළිදක්වන්නට අපට අවස්ථාව ලැබීම ඉතාමත්ම සතුටට කාරණයක්. මෙම වටිනා ග්‍රන්ථය මේ වන විට ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය තුල තැන්පත් කරලා තියෙනවා අලවිය සඳහා. ඔබට පුළුවන් මෙම ග්‍රන්ථය තෑග්ගක් විදියට සිහිවටනයක් විදියට එහෙමත් නැත්නම් තුටු පඳුරක් විදියට හිතවතුන්ට පිරිනමන්න. ප්‍රචාර තුලින් නිරන්තරයෙන්ම යම්කිසි අර්ථාන්විත වැදගත් දෙයක් ඔබට ඉදිරිපත් කරන්න අපි උත්සාහ කරනවා. අපි නැවත හමු වෙමු තවත් මෙවැනි යහපත් වැදගත් තොරතුරු සමග. බොහොමත්ම ස්තුතියි අපි සමග රැඳී සිටියට. ආයුබෝවන්.